හිතවත් මිට්ටුවනි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උදයන්ග වීරතුන්ගත් කපිල චන්ද්‍රසේනත් ඇමරිකාවට ඇතුළත් කිරීම තහනම් කරන නියෝගයක් නිකුත් කරලා තියෙනවා. එහෙම නැත්නම් මොවුන් දෙදෙනාට, ඒ කියන්නේ කපිල චන්ද්‍රසේනටත් එවැගේම උදයන්ග වීරතුන්ගටත් ඔවුන්ගේ ළඟම පවුලේ සාමාජිකයන්ටත් ඇමරිකාවට ඇතුල්වීම සඳහා වීසා ලබා දීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නැත්නම් වාරණය කිරීමක් සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම දූෂණ විරෝධී දිනේ හැටියට නම් කරලා දිනේට තියෙන දිනේට පෙර තමයි මේ දේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. කපිල චන්ද්‍රසේනට මේ තහනම නිකුත් කරලා තියෙන්නේ, එම නැත්නම් වීසා නිකුත් කිරීම නවත්වලා තියෙන්නේ ඔහු විසින් කරලා තියෙන ශ්‍රී ලංකා එයාර්ලයින් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරයා හැටියට ඌ කරලා තියෙන දූෂණ සම්බන්ධයෙන්. එම නැත්නම් ඔහු එයාබස් රථයක් මිලදී ගැනීම සඳහා වැඩිමිලට එය මිලදී ගැනීම සඳහා අදාළ සමාගමෙන් කිසියම් අල්ලසක් ගත්තයි කියන චෝදනාව මත තමයි ඔහුට මේ තහනම නිකුත් කරලා තියෙන්නේ. කපිල චන්ද්‍රසේනට විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ ළඟම ඥාතීන්ටත් මේ තහනම බලපානවා. ඒ වගේම උදයන්ග වීරතුංගට මේ තහනම නිකුත් කරලා තියෙන්නේ මිග්ඥානා ගනුදෙනුව සම්බන්ධයෙන්. මිට්ටුරුනි, ඇමරිකානු රජය තමන්ගේ රටට දූෂිතයන් ඇතුල්වීම සහ වංචාකාරයන් සහ හොරුන් ඇතුල්වීම වැළැක්වීම සඳහා විවිධ ආකාරයේ නීතිමය පියවර ගනිමින් සිටිනවා. හැබැයි කනගාටුවට කාරණය තමයි මේ මිග්ඥානා ගනුදෙනුව වගේම කපිල චන්ද්‍රසේනගේ ගනුදෙනු වලින් අපට තමයි කෝටි ගාණක් අහිමි වුණේ. හැබැයි මේ කාල කන්නිපාහරයන්ට විරුද්ධව අදටත් තාමත් අපේ රටේ නීතිය නිසලස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක මහා කනගාටුදායක තත්ත්වයක්. ඔබ දන්නවා හම්බන්තොට ප්‍රදේශයේ රෝහලක් හදන්න ඔස්ට්‍රේලියානු සමාගමකුත් මේ විදිහටම අල්ලස් දීලා තිබුණා නාමල් රාජපක්ෂට. හැබැයි ඒ අල්ලස් දීපු නිලධාරින්ට දඬුවම් කරත් අල්ලස් ගත්තු නාමල්ලා බොහොම කරදරයකින් හිරිහැරයකින් තොරව අදත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොහොම උජාරුවෙන් කයිවාරු ගහනවා. මිට්ටුරුනි, මුන් සියලුම දෙන අපට අහිමි කරලා තියෙන හැම සතයක්ම මේ රටට ගෙන්වන්නේ නැතුව මේ රට ගොඩ ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. විශේෂයෙන්ම අපේ රටේ ගමේයින් අහිංසක පුංචි බණ්ඩට අප්පුහාමිට මැගිහාමිට බලපාන නීතිය මේ රටේ කුරුඳුවත්තේ ඉන්න හයිපයි තක්කඩි අම්මණ්ඩිලාට සහ අප්පුහාමිලට බල නොපෑම තමයි මේකේ තියෙන බරපතලම ප්‍රශ්නේ. ඒක නිසා මේ රටේ ඉන්න පියුමි හංසමාල්ලාගේ කුඩු ජාවානම් කරන අම්මණ්ඩිලා ඇතුළු මේ රටේ ඉන්න සමස්ත හොරු තක්කඩින්ට විරුද්ධව නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අල්ලස් කොමිසම මේ රටේ ඉන්න අහිංසක පියන් කෙනෙක් රුපියල් 500ක් ගත්තාම, එහෙම නැත්නම් වීදුරු සෙට් එකක් ගත්තාම අල්ලගෙන ඇවිල්ලා උසාවියට ඇවිල්ලා දඩ ගහලා සමහරවට හිරෙත් දාලා තමයි වැඩේ අවසන් කරන්නේ. හැබැයි උදයන්ග වීරතුංගලා වගේ පාහර බල්ලෝ සැලියුට් ගහලා පිළිගන්න තත්ත්වයක් තමයි අපේ රටේ පවතින්නේ. ඒ නිසා වීදි ගණිකාව හිරේරලා සුපිරි ගණිකාව පාර්ලිමේන්තු යන මේ ක්‍රමය අවසන් කරලා නීතිය පහළනේ තහවුරු කර ගැනීම ඔබෙත් මගෙත් අයිතියක් සහ වගකීමක්. අන්නේ ඒ සඳහා අපි සියලුම දෙන අරගල කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එනිසා මිට්ටෝනි, අර්ගන්තුරු ජයග්‍රහණ නමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.